ගොඩක් වෙලාවට අපි හැමෝම පාවිච්චි කරන ඇප්ලිකේෂන් නැත්නම් WhatsApp කියන්නේ. ඉතින් මේ WhatsApp එක ඇතුළෙත් අපි නොදන්නා දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම සමහරක් දේවල් අපි දැනගෙනත් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගොඩක් දේවල් අපි දන්නේ නැති දේවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ දන්නේ නැති දේවල් හතරක් තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ වගේම සමහරක් දේවල් ඔයා දැනගෙන ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් අද වීඩියෝෙන් කතා කරන්නේ WhatsApp රහස් හතරක් ගැන. වීඩියෝ දැන කලින් ඔයාලා මේ channel එකට මේ වීඩියෝ එක බලන්න ආවේ අලුතෙන් නෝ. අනිවාර්යෙන් වීඩියෝ පල්ලෙත් නැත්නම් අතපාර subscribe button එක click කරලා subscribe කරන්න. ඉතින් එතකොට තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම මගේ phone එකට ඉක්මනින් ගන්නත් පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඉක්මනට ගිහලා බලමු මොනවාද මේ අපි දන්නේ නැති WhatsApp රහස් හතර කියලා. මුලින්ම WhatsApp ඇප්ලිකේෂන් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඔප්ෂන් තුනක් එකක් chat එක අනිත් එක status අනිත් එක call. ඉතින් ඔයාලා දන්නවා මේ status එකක් අපි upload කරනකොට අපි සමහරක් වෙලාවට auto ඔහොම නිකන් upload කරලා දානවා. ඉතින් ඔයාලා යම්කිසි තැනක ගිහිල්ලා ලස්සන තැනක් travel කරලා ඒ වගේ තැනක් යම්කිසි වෙලාවක ඔයා status දානවා කියලා හිතන්නකෝ. එතකොට ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් මේ ඔයා ඉන්න location එක එයාලට පේන්න දාන්න. ඉතින් තව කෙනෙක් ඔයාලගේ ලොකේෂන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ අදාළ තැන එයාලට පෙන්වන්න. ඉතින් එයා හදිස්සි හරි ඒ ලොකේෂන් එක ක්ලික් කරලා බැලුවොත් එයාට බලා ගන්න පුළුවන් ඒ ලොකේෂන් එකේ තියෙන හැම එකක්ම. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාලගේ ඉන්න තැන ඒ ලොකේෂන් එක දාන්න. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට දාලා පෙන්වන්නම්. මෙන්න මේ හරිය මෙන්න මේ බදුල්ල කියන ලොකේෂන් එක. ඉතින් මේක දැම්මට පස්සේ ඔයාලගේ ස්ටේටස් එක ඔයාලගේ කැමති තැනකට මේක ගෙනත් දාන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් Facebook එකේ මේ දෙයම කරන්න පුළුවන්. ඉතින් මේ දෙයම WhatsApp එකේ තියෙනවා. ඉතින් අපි ගොඩ දෙනෙක් මේක පාවිච්චි කරන්නේ නැති නිසා තමයි අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේක යම් කිසි කෙනෙක් ක්ලික් කරොත් එයාලට බලා ගන්න පුළුවන් අදාළ ලොකේෂන් එක. ඉතින් මේක තමයි මගේ ටිප් නම්බර් 1. ඉතින් දෙවෙනි ටිප් එක තමයි ඔයාලා දැකලා තියෙනවා අපි සාමාන්‍යයෙන් WhatsApp එකේ ස්ටේටස් ගොඩාරියක් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ යාළුවෝගේ ස්ටේටස් ඒ වගේ ගොඩක් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට ඔයා වැඩ කරන කෙනෙක් නම් ඔයාලටම ස්ටේටස් හැම වෙලෙම නිතරම පේනකොට ඔයාලට ඒවා නිතරම බලන්න හිතෙනවා. ඉතින් යම්කිසි වෙලාවක අපි වැඩක් කරන්න WhatsApp එකට ගියොත් ඉතින් අපි ස්ටේටස් එකක් බලලම තමයි එන්නේ. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ ස්ටේටස් මියුට් කරලා දාන්න. ඉතින් මෙන්න මේ විදිහට ස්ටේටස් මියුට් කිරින් එකෙන් අපිට නිතරම අපේ ස්ටේටස් ඔයාලුවගේ ස්ටේටස් එහෙම නිතරම බලන්න හිතෙන්නේ නැහැ. ඉතින් මොකද මේ ස්ටේටස් අපිට ස්ටේටස් ටැබ් එකේ පෙන්වන්නේ නැති නිසා ඒවා හයිඩ් වෙලා තින්නේ. යම්කිසි වෙලාවක අපිට ස්ටේටස් බලන්න අවශ්‍ය නම් ඒ හයිඩ් කරලා තියෙන ස්ටේටස් අපිට පුළුවන් කියලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ ස්ටේටස් බැලීමේ හැකියාවක් තියෙනවා. අපිට පුළුවන් ආය මේක අන්හයිඩ් කරලා දාන්න. ඉතින් මේක තමයි මගේ ලිස්ට් එකේ තියෙන ටිප් නම්බර් 2. WhatsApp එකේ තුන්වෙනි ටිප් එක තමයි මෙන්න මේ ඔප්ෂන් එක. ඉතින් ඔයාලා මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා නැති වෙන්නත් පුළුවන්. ඉතින් පාවිච්චි කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හිතන්න උදාහරණයක් වශයෙන් අපි යම්කිසි අපේ යාළුවෙට මැසේජ් එකක් යවනවා. ඒ මැසේජ් එක අපිට ඕන නම් තව මාසෙකින් ඇවිල්ලා වුණත් ඒ මැසේජ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවල වලට අපිට පුළුවන් ඒ වගේ විදිහට මැසේජ් කරන්න. ඉතින් උදාහරණයක් වශයෙන් ඔයා හිතන්න ඔයාලට මැසේජ් කරන්න ඕනේ මෙයත් එක්ක తాවකාලිකව විතරයි. ඉතින් අපි හිතමු එයත් එක්ක අපිට පැය 24ක් වගේ ඇතුළත මැසේජ් කරලා ඉවර කරන්න ඕනේ අපේ chat එක නැති වෙන විදිහට. ඉතින් මේකට අපිට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක පාවිච්චි කරන්න. මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මේ පැය 24 කියන එක දෙන්න. ඉතින් මම ඔයාලට මේ පැය 24 කියලා එක දීලා පෙන්නන්නම්. මෙතනදී ඔයාලා එයත් එක්ක මැසේජ් කරන වෙලාව පැය 24ක් ඇතුළත ඔයාලා මැසේජ් කරන chat ටික ඔක්කොම delete වෙලා යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටයිම් එකක් වගේ icon එකක් ඒ අදාළ කෙනාගේ chat එක උඩින් පෙන්නනවා. ඉතින් මේ වෙන්නේ ඔයාලා මැසේජ් කරන හැම මැසේජ් එකක්ම එයාට ගිහිල්ලා එයාගේ ෆෝන් එකෙන් පැය 24ක් ඇතුළත මේ chat ඔක්කොම delete වෙලා යනවා. ඉතින් මේක ගොඩක් වැදගත් ඔප්ෂන් එකක්. මොකද මේ ඔප්ෂන් එක දාලා ඔයාලට පුළුවන් යම්කිසි කෙනෙක් එක්ක తాවකාලිකව මැසේජ් කරන්න. ඉතින් මේ ඔප්ෂන් එක නිතරම දාලා ඔන් කරලා තියෙන එකෙන් ඔයාලගේ මැසේජ් delete වෙනවා පැය 24න් 24. ඒකෙන්ද ඔයාලට පුළුවන් අදාළ වෙලාවේ මේක ඔන් කරලා අදාළ වෙලාවේ මේක ඔෆ් කරලා දාන්න. ඉතින් මේක ගොඩක් වැදගත් ටිප් එකක්. මොකද මේක ගොඩක් අය පාවිච්චි කරන්නේ නැති ඔප්ෂන් එකක් නිසා. මං හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟ ටිප් එකට යන කලින් කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඔයාලගේ channel එකක් හෝ ඔයාලගේ website එකක් අපිට කියලා ප්‍රමෝට් කරන්න අවශ්‍ය නැහැ. මගේ WhatsApp number එක මං සයිඩ් එකෙන් දාන්නම්. ඔයාලට පුළුවන් අපිට text එකක් දාන්න. ඉතින් මේ text එකක් දාන එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ YouTube channel එක හෝ website එක අපි හරහා ප්‍රමෝට් කරගන්න. ඉතින් මං හිතනවා මේක ඔයාලට තේරෙන්දි කියලා මේ option එක. ඉතින් මේකත් අනිවාර්යෙන් try කරලා බලන්න ඔයාලා WhatsApp පාවිච්චි කරනවා නම්.
ඊළඟ ඔප්ෂන් එක ගොඩක්ම වැදගත් වෙන්නේ WhatsApp එකේ ප්‍රයිවසි ගැන හිතන කට්ටියට. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ ඉරිකැල තුන ක්ලික් කරලා ඔයාලට බලා සෙටින් වලට යන්න. සෙටින් වලට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන account කියලා එකක් තියෙනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන two step verification කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක on කරලා මෙතනදී ඔයා කැමති password එකක් ගහ ගන්න. ඉතින් මම දැන් මෙතන password එකක් ගහ ගන්නවා. ඊට පස්සේ මේක ආයි පාරක් ගහන්න ඔයාලට password එක. ඉතින් මෙතන ආයි පාරක් ඔයා password එක ගහ ගන්න. ඊට පස්සේ ඔයාලගෙන් මෙතන ඉල්ලනවා email එක. ඉතින් email එක අවශ්‍ය නම් ඔයාලට දෙන්න පුළුවන්. මම recommend කරනවා email එක දෙන්න අනිවාර්යෙන් කියලා. මොකද email එක දෙන එක ගොඩක් වැදගත්. ඉතින් මම දැන් මෙතන email එකක් දීලා මේක confirm කරගන්නවා. ඉතින් දැන් මගේ phone එකේ WhatsApp එකේ two step verification එක on වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම WhatsApp එකට එනවනම් අනිවාර්යෙන් මෙතන two step verification එක අහනවා ඒගොල්ලෝ. ඒතර අනිවාර්යෙන් ඔයාලා මෙතන කලින් දුන්න password එක දීලා තමයි WhatsApp එකට ඇතුළු වෙන්න ඕනි. ඉතින් මම හිතනවා මේ option එකත් ඔය අනිවාර්යෙන් try කරලා බලයි කියලා. මොකද ඔයාලගේ WhatsApp එකේ ආරක්ෂාව ගැන ඔයා ගොඩක් හිතනවනම් ඔයාලා අනිවාර්යෙන් මේ two step verification එක on කරලා තියාගන්න ඕනි. ඊළඟ ටිප් එකට යන කලින් ඔයාලා තාමත් YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලට දැන් උනත් පුළුවන් පල්ලෑ තියෙන රතු පාට subscribe button එක click කරලා channel එක subscribe කරලා channel එකත් එක දිගටම set ලා ඉන්න. ඉතින් ඊළඟ ටිප් එක තමයි ඔයාලට status එකක් දාන්න ඕනි වෙනවා එක්කිනෙන්ට විතරක් පේන විදිහට. ඉතින් මේක කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ status වලට ගිහිල්ලා මෙතනදී status privacy කියන එකට යන්න. මෙතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනමයි only with කියලා එකක්. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාලගේ contract එකේ ඉන්න අය. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලා අදාළ අයගේ contract විතරක් තෝරන්න මෙතනින්. ඉතින් මම දැන් මෙතනද මගේ number එක තෝරලා පෙන්නන්නම්. ඉතින් මේ විතර ඔයාලට කිහිප දෙනෙක්ගේ උනත් contract තෝරන්න පුළුවන්. තෝරලා ඔයාලට පුළුවන් අදාළ status එක ඔයාලට upload කරගන්න. එතකොට මේ status එක පෙන්නන්නේ ඔයාලා අර select කරපු අයට විතරයි. මොකද මේ status එක හැමෝටම පෙන්නන්නේ නැහැ. එහෙම හැමෝටම පෙන්වන්න දාන්න ඕන නම් ඔයා ආයෙ ගිහිල්ලා සෙටින් වලට ගිහිල්ලා ඔයාලගේ මයි කන්ට්‍රැක්ට් දෙන්න පුළුවන්. එතකොට ඔයා පෙන්වන ස්ටේටස් ඔයාලගේ කන්ට්‍රැක්ට් එකේ ඉන්න අයට විතරයි. මම හිතනවා අද වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා දන්නේ නැති දෙයක් ඉගෙන ගත්ත නම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් ලයික් එකකුත් දාලා යන්න. ඒ වගේම වීඩියෝ එක යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම අපේ සෝෂල් මීඩියා හරහා ඔයාලට පුළුවන් ඔයාලත් දන්නේ නැති ඔයාලට තියෙන ගැටලු ඒ වගේම ඔයාලගේ අදහස් හා යෝජනා අපිට යොමු කරන්න. ඉතින් ඒ වගේම මගේ Instagram එක තියෙනවා. ඔයාලට පුළුවන් Instagram එකට direct message එකක් දාලා ඔයාලගේ ගැටලු වගේ දේවල් අහන්න. ඒ වගේම Facebook ඉන්න අයට Facebook page එකට යොමු කරන්න පුළුවන් ඔයාලගේ තියෙන හැම ගැටලුවක්ම. ඒ වගේම ඔයාලට කැමති වීඩියෝ එකක් තියෙනවා නම් ඉස්සරහට මේ වගේ වීඩියෝ එකක් ඕනි කියලා ඒ අදහසත් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් comment එකකින් කියන්න. එහෙනම් අපි මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙමු. ඕගලන්ට සුබ දවසක්. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ එක එනකන් සෙට් වෙලා ඉන්න.